හයි ෆ්‍රෙන්ඩ්ස්, අද මම ඇවිල්ලා ඉන්නේ ගල්මඩුව රජ මහාවිහාරේ. ඒකට යාමදව තියෙනවා පත්තින් මෑණියන්ගේ විශේෂ දේවාලයක්. ඒ කියන්නේ කොහොඹ දැවෙන් නිර්මාණය කරපු ආසියාවේ විශාලම මේ පිළිමයක්. ඉතින් ඔයාලට දැක බලා ගන්න පුළුවන්. මම ඒක විස්තර එතුමාත් එක්ක කතා කරලා අපි බලමු. මේ අපි ඉතින් මේ මෑණියෝ ගැන මොකද මේ දැන් මේක විශිෂ්ට දේවාලයක් කියලා ගොඩක් අය කියනවා. ඉතින් මේකේ විශේෂත්වය මේ මෑණියන්ගේ අපිට කියන්න පුළුවන්ද ඔබවන්සේ? මෙමයයි මේ මේ ස්ථානයේ ගල්මඩුව රජමහා විහාරස්ථානයටම අයිති තැනක්. මේ පතින් දේව මෑණියන්ගේ මේ ප්‍රතිමාව ලෝකේ තියෙන්නේ එකම ප්‍රතිමා වහන්සේ. මේ ප්‍රතිමා වහන්සේ මේ මේ දැන් ඔබතුමා දකින්න ඇති මේ ප්‍රතිමා වහන්සේ වෙනත් දේවල් වල මේ රූපෙ නෙමෙයි තියෙන්නේ. ගොඩක් දැකලා ඇති මේ මර හලබ අත් දෙකේ තියාගෙන ඉන්න ප්‍රතිමාව තමයි තියෙන්නේ. ඔව්. එතකොට මේ ප්‍රතිමා වහන්සේ නෙලලා තියෙන්නේ කොහොඹ දැවයකින්. සාමාන්‍යයෙන් මේ කොහොඹ දැවයක් අද හොයාගන්න පුළුවන් තත්ත්වෙක නෑ. මොකද වටාඩි රවුමම අඩි 20ක් විතර තියෙන්න ඕනේ. ප්‍රතිමා වහන්සේ සම්පූර්ණයෙන් උස අඩි 5යි අඟල් 8ක් ප්‍රතිමා දිනවා. මේක තනි කොහොඹ අරටුවෙන් තමයි නෙල්ලලා තියෙන්නේ. කොහොඹ අරටුවෙන් නෙල්ලලා තියෙන්නේ. ඒතරට මේ මේ ලංකාවේ චක්‍රවර්ති කැටයන් ශිල්පයේ සම්බන්ධව චක්‍රවර්ති අමර ජයන්ත කියන කලා නිර්මාණවරය තමයි මේක නෙල්ලලා තියෙන්නේ අපේ ලංකාවේ. මේකට රුවන්ට රණවන කියලා මහත් එක් පුරුණ දායකත්වයේ දරුවා. මේ හලබත් මේ වෙනත් කිසිම තැනක මේ හලඹ දැක ගන්න හම්බෙන්නේ නැහැ. මම දැකලා නැහැ. මේ හලඹ සම්පූර්ණ මැණික් හලඹ මේ ඒ ක්‍රමයටම හදලා තියෙනවා. මේ පුන් කලස මේ හලඹ. එතකොට මේ නව මේ මේ පත්තින දේව මෑණියන්ගේ නියම ස්වරූපය හොයා බලාගෙන නියම ක්‍රමයෙන් හොයා බලාගෙන තමයි මේ ස්ථානේ මේ විදිහට සකස් කරලා තියෙන්නේ. එතකොට ගොඩක් බැට්මන්ස් දෙනවද මෙතන සාමාන්‍යයෙන් දවස්වල? සාමාන්‍යයෙන් මේ ස්ථානේ කිරි අම්මාවරුන්ගේ දානය තමයි වැඩිපුරම දෙන්නේ. මේ බදාදා සෙනසුරාදා දින වෙන් කරගන්න ඕන මේකට දානේ පූජාවල් තියන්න. අනිත් එක ඔබතුමාට විශේෂයෙන් දැනගන්න දකින්න ඇති ඔබතුමා දැන් දේව මෑණියන්ගේ දේව මාලිගාවේ ඇතුළට මම පෙන්නව. සාමාන්‍යයෙන් මම මේ ස්ථානේ මේ ඔබතුමාට මේනදි මේ ඡායාරූපගත කරන්න වීඩියෝගත කරන්න දෙන්නේ නැහැ. මේ මට හිතුණා තරුණ මහත්යෙක් නිසා මේ ගැන අත්දැකීමක් දෙන්න ඕනි කියලා. එතනින් එන සුවඳ ඔබ මල් සුවඳ කියන්න බෑ, හඳුන් ගොරු සුවඳ කියන්න බෑ, සෙට් සුවඳ කියන්න බෑ. ඒ නිසා තමයි මේ තන සජීවීම දේවමෑණු වැඩ ඉන්නවා. සජීවී දේවමෑණු වැඩ ඉන්නවා. ඔය ගොඩක් අයට දරු සම්පත් එහෙම නැති අය එහෙම ඇවිල්ලා බාර ආහාර වෙලා තියෙනවා. ඇත්තෙන්ම කියනවා නම් මම මේ ප්‍රකාශය කරන පළවෙනි අවස්ථාව මේ. නැත්තම් අපි වැඩි ඒ දේවමෑණියන් ගැන ලොකුකම් කියන්න හොඳ නැහැ. ඉතින් ඒ දරු සම්පත් වලට එහෙම බොහොම හොඳයි කියලා තමයි මිනිස්සු කියන්නේ. ඔව්, මොකද අපේ දැන් සමහර දේ දන්නේ නැති අය ගොඩක් ඉන්නවනේ. අපි මේ වගේ දෙයක් අපේ එළියට ගෙනියන එකට අපිටත් මේ කුපිනක්. ඉතින් මොකද සෑහෙන්න දැන් ඉන්න තත්ත්වය ගොඩක් අය අර කරදර වලට මුහුණ දීලා පිහිටක් නැතුව එහෙම ඉන්න අයට මෙතන ගොඩක් වැදගත් කියලා කියනවා. දැන් මාතෝ මේ තව විශේෂ දෙයක් මට සඳහන් කරන්න උවමනාව තියෙනවා. දැන් දේවාලයක කපු මහත්තයෙක් කියන කෙනා ඉන්නවනේ. දැන් ඔබතුමා වුණත් හිතන්නේ මේ දේවාලේ කපු මහත්තයා තමයි මේ හැම දෙයක්ම කරන්නේ කියලා. දැන් ඔබතුමාට බෑනේ මේතන දේව කන්නලව කරන්න. ඒ ඔබතුමා දන්නේ නැහැ. ඔබතුමා එන්නේ දෙවියන්ගෙන් යමක් ඉල්ලන්න. වෙන දේවාලවල වගේ නෙමෙයි මම. අර ඔබතුමා දන්නේ නැති නිසා
මම කියනවා ඉල්ලීම කරන්න ඔබ දෙවියන් දෙවියෝ අපේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. අපි උන්වහන්සේගේ වැඩ කරන කෙනෙක්. දැන් හුඟක් තැන්වල මිනිස්සු මේක මාරු කරගෙන ඉන්නේ. දෙවියෝ කිව්වොත් මිනිස් මේ කපුවා කිව්වොත් මිනිස් කපුවාන්තය කිව්වොත් මිනිස්සු කරන්න ඕනේ කියලා. මගේ ප්‍රතිපත්තිය ඒක නෙමෙයි. ඔබතුමා වෙනුවෙන් මම මේ කන්නලව කරනවා කියන එක තමයි කියන්නේ. ඉතින් මේ පාන්දර දෙකමාර ඉඳලා උදේ පාන්දර 5 වෙනකම් කිරියම් අදානේ පවත්වනවා. ඒකම කිරියම් අදායට කලින් සත්පත්තින් දේවමෑණියන්ගේ පූජාවක් මෙතන සිද්ධ වෙනවා. ඒව වෙන තැන් වල කිසිම තැනක කරෙන්නේ නැහැ. මේ සාම්ප්‍රදාන කූලෝ ඒ සාම්ප්‍රදාන චාරිත්‍ර උණු මේක රජමහා විහාරස්ථානයක් නිසා ඒ සාම්ප්‍රදාන කූලෝම මේ ස්ථානේ චාරිත්‍ර වාරිත්‍ර හැම එකක් මේ විදිහටම සිද්ධ වෙනවා. එතකොට සතියේ හැම දවසකම බ්‍රහස්පතින්දායි සිකුරාදායි මේ ස්ථානේ වැඩමනෝ සිද්ධ කරන්නේ නැහැ දේවමෑණියන්ගේ. අනික හැම දවසකම උදේ 8:30 මූර්තියන් පූජාව පවත්වනවා. හැන්දෑවේ 7:00 හවස අවසාන තේවාව පූජාව පවත්වනවා. ඒ දවස් ඒ දවස් වලට આવත් අපිට එයා පූජාවක් කියව කරගන්න පුළුවන්. එතකොට ඔබතුමා මේ කොහමද කියන්නේ කන්ටැක්ට් මොනාරි සම්බන්ධ කරගෙන නම්බරයක් මොනාරි තියෙනවද? ගල්මඩු රජමහා විහාරස්ථානයේ නම්බරෙත් පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන්. එහෙම නැත්නම් මගේ පුජ්‍යලික නම්බර එක තමයි 0.71 624.699.3. 0.71 624.699.3. අපේ ඒකට කතා කරාට පස්සේ ඔයත් එක්ක තියෙන සම්බන්ධ කරගන්න එයාලට අවශ්‍ය දේවල් ඔබතුමන් අහගන්න පුළුවන්. එතකොටනේ ඒක තවත් ගොඩක් මේවානේ. හරි, එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි. මොකද මේ මම මේ වගේ පළවෙනි කතාවට තමයි මේ වගේ මේකට ඇවිල්ලා තියෙන්නේ දේවාලයකට. සත්පත්තිනි දේවමෑණියන්ගේ පීඨ ආශිර්වාදයෙන් සිතරලා සත්පත්ති දේවමෑණියන්ගේ පීඨ ආශිර්වාදයෙන් ලැබේ. දැන් මිනිස් බෝධි පූජාවක් තියෙනවනේ. දැන් මම සාමාන්‍යයෙන් අනිත් දේවාලවල වගේ නෙමෙයි ගොඩක් දේවල් අත්හදා බලලා තමයි මම මේ යමක් කරතොත් කරන්නේ. පත්තිනි දේවමෑණියන්ගේ එක වුණත් දැන් ඔබතුමා කිව්වහම පත්තිනි දේවමෑණියන්ගේ ඉතිහාස කතා සංකල්ප හා පත්තිනි දේවමෑණියන්ගේ උස කොහොමද ඒ උන්වහන්සේගේ ඒ ප්‍රමාණය කොච්චරද, එතකොට ලංකාවට ආගමනය එහෙම හොයලා බලනකොට ඇත්තරම මට සාමාන්‍යයෙන් පෙනුනේ පත්තිනි දේවමෑණියෝ ගැන කියනකොට ඉස්සරෝම පත්තිනි දේවමෑණියන්ගේ සලඹ ලංකාවට ගෙනල්ලා කුරුණෑගල විල්බාව රජමහා විහාරයේ තිබ්බ විදිය තමයි තියෙන්නේ. ඉතින් එතනදී මං දැක්ක කරුණ තමයි මං ඒ තැන්තැන් වලට ගියා. ඒ ගිහිල්ලා බලනකොට මං දැක්කේ ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමාගේ කතාව ඉතිහාසයටත් වඩා එහාගේ ඉතිහාසයක් කුරුණෑගල විල්බාව රජමහා විහාරස්ථානයේ තියෙනවා වගේ. එතන ඉඳලා තමයි පත්තිනි දේව ආගමනය සිද්ධ වුණා කියලා තියෙන්නේ. කුරුණෑගල විල්බාව රජමහා විහාරස්ථානයේ පත්තිනි දේවමෑණියන්ගේ දේවාලි තියෙනවා. ඉතින් තොරතුරු ඔබතුමා හොයාගන්න. ඒකෝර මම මේ කිව්වේ මේ බෝධින් වහන්සේ ගැන. ඔව්, අපිට විශේෂයෙන් දැනගන්න ඕනේ දැන් මේ කියන්නේ බෝධි පූජාවක් දෙනේ දැන් ගොඩක් අය බෝධි පූජාවක් නමට දෙනවා. ඒකේ ඇත්තටම මොකද්ද ඒකේ සිදු වෙන්නේ කියලා ඔබතුමාට කියන්න පුළුවන්. පුළුවන්. ඇත්තටම දැන් මම මේවා නම් මේ ගොඩක් අයට තේරුම් කරලා දෙන්න යන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඒ එක එක්කෙනාගේ සංකල්පය වෙනස් නිසා දැන් මම මේ පැහැදිලි කරලා දෙන එක සමායට අදින් පස්සේ දැනගන්න පුළුවන් වෙයි. දැන් ඔබතුමා මේ කොලයක් පාච් කරලා අල්ලගන්නක. ඔව්. එතකොට ඔබතුමා වෙනත් කොලයක් බැලුවාම මේ බෝධින් වහන්සේගේ මේ පැත්තනේ නාරටිය පිහිටන්න ඕනේන්නේ. ඔව්. ඕනම ගහක. ඔව්. දැන් එතකොට මේ බෝධින් වහන්සේගේ මේ බෝකොලේ මේ ඉස්සරහා පැත්තනේ නාරටිය පිහිටලා තියෙන. ඉතින් මේ සිද්ධිය මම හිතන්නේ බොහෝ අය දන්නේ. එතකොට මේ කොලේ මේ මෙහෙම තුඩ මෙහෙමම තියෙනවනේ. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් බෝධි පූජාව පවත්වනකොට ඒ ළඟට ඇවිල්ලා මල් තියලා වැඳලා දන නමස්කාර කරාට මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ බුදුන් වහන්සේ උන්වහන්සේ බෝධියක්ම තෝරගන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව මේ බෝධින් වහන්සේගේ මේ පිහිටීම අනුව මේ පත්‍ර හරහා මේ කිරණක් නිකුත් වෙලා මේ කිරණක් එනවා මේ තුඩින්. මේ කිරණක් එනවා. එතකොට මේ අපි මේ බෝ ගහක් මුල මෙහෙම ඉන්නකොට මේ අපෙමුත් මේ යම් කිරණක් පිට කරනවා. මේ කිරණ ඒ හරහා අපේ ඔළුවට ඇද ගන්නවා. ඇදගෙන මේ ඔළුවේ තියෙන මොලේ තියෙන සෛල හොඳට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මොලේ හරහා හෘද වස්තුවට ලේ ගමන් කරලා
අර්ධවස්තුවෙන් ලේ පිරිසිදු කරලා ඔළුවට යනවත් එකම ඒ පුජ්‍යලයාගේ මේ ඇඟේ තියෙන ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉතින් මේක හරිනම් හැන්දෑවේ 6 උදේ 5 රාත්‍රී 9 රාත්‍රී 12 පාන්දර 3ට බෝධි පූජාවක් තියලා ඕනම කෙනෙක් බෝධිය ළඟ පිරිසුදු කිරීම. මේ කියන්නේ මේ මල් පහන් ගොඩාක් පත්තු කිරීම නෙමෙයි. බෝධිය ළඟ පිරිසුදු කරලා ඒ ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ එයාගේ ඒ ಗುಣ එයාට ඒ දේ සිද්ධ වෙන නිසා තමයි බෝධි පූජාව තියෙන්නේ. ඒකයි බුදුහාඳුර බොමුල වැඩ ඉන්නකොට අර ඥානය පහළ වුණේ ඒ උන්නාන්සේගේ අර අර මේ 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 නිතරම ඒ ප්‍රඥාව පිටවල තියාගන්න පුළුවන් වුණේ අන්න ඒ නිසා කියලා තමයි මගේ අදහස. ඉතින් මේ ගැන නොදන්න තමයි මේ බෝධි පූජා දූවගෙන ඇවිල්ලා මෙතන තියලා මොනවද කරන්නේ. ඉතින් අර විශාල පත්‍ර සංඛ්‍යාවකින් කෝටි ගාණක් කිරණ ඒ පුජ්‍යලයට ඇදලා ගන්නකොට පුජ්‍යලයා බණ භාවනා යෝගීව බොමුලක් වැඩ ඉඳගෙන ඉන්නකොට ඒ පුජ්‍යලයාගේ මේ ලේ පිරිසුදු වෙනකොට හෘදවස්තුවේ ලේ මොලේට ගිහිල්ලා මොලෙන් හොඳට ආපව මේවා සුද්ධ වෙනකොට ඒ පුජ්‍යලයාගේ ලෙඩ දුර වෙනවනේ. ඔව්. අය අලුතෙන් දෙයක් ඕනේ නැහැ. ඔබතුමා දැකලා තියෙනවද? අර පේමන්ට් වල එහෙම ඉන්නවා මේ එදා වේලවත් මේ ඉල්ලලාවත් හඳ බැරි කළු පාට පෙරාගත්ත හැඩපළු ගෙලිච්ච මේ අර පිස්සු ඉන්න පිස්සු හැදිච්ච මිනිස්සු කොටසක් ඉන්නවා. නිදාගන්නෙත් ඔහොම කොතන හරි. ඒ මිනිස්සු කවදාවත් කෑමක් හරි හන්නේ කුණු බකී තියෙන කෑමනේ. ඒගොල්ලන් කවදාවත් බෙහෙත් ගන්නව දැකලා තියෙනවද? එතකොට නිදුක් නිරෝගී ඉන්නවනේ ওই මිනිස්සු. එතකොට මේ මිනිස්යාට හුඟක් ලෙඩ රෝග තියෙන්නේ මනසේ 95%ක්ම ලෙඩ තියෙන්නේ මනසේ. ඉතින් මේ බෝධියක් ළඟ ඉඳලා බණ භාවනා කරනකොට ඒ පුජ්‍යලයාගේ ඇස් හොඳට පිරිසිදු වෙනවා, ලේ හොඳට පිරිසිදු වෙනවා, මනස පිරිසිදු වෙනවා. එතකොට ඒ මනුස්සයාගේ කය පිරිසිදු වෙනවා. ඒ තැන ඉන්නකොට පුජ්‍යලයා සද්භාවයෙන් ඉන්න නිසා පුජ්‍යලයාගේ ඇඟේ තියෙන දුස්සීලභාවය එතනින් ඇර යනවා. එතකොට ඒ තැන්වල ඉන්න දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. එතකොට ඉතින් මේ බෝධින් වහන්සේ ගැන මේ බෝධි ශාකය ගැන මේ බෝධි වෘක්ෂ ගැන ගොඩක් දේවල් මම හොයාගත්ත දේවල් තියෙනවා ඇත්තටම. ඉතින් ඒවා ගොඩක් මෙහෙමයි මෙහෙමයි කියලා පෙන්වීම අර අර යම තේරුම් ගන්න බැරි කෙනා හිතන්නේ අන්ධ භක්තික විදියට. ඉතින් ඔබතුමා දැන් මේක පිළිගත්තද මේ බෝධින් වහන්සේ? මම ඒක තමයි මම අද තමයි මේක ඇත්තටම දන්නේ. මොකද ඇත්තටම මේක දැන් තමයි මම දැනගත්තේ. ලෝකේ තියෙන එකම ශාකය. ඒක තමයි. ඉතින් ඒක ඒ ගැන බොහොම පැහැදීමක් නැහැ. නැහැ. අපි සාමාන්‍ය බෝධින් වහන්සේගේ කිසිම දෙයක් අර මේ මේව පෙන්නට ඔකේ සැහැන්න විස්තරයක් තියෙනවා කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඔබතුමා බෝධින් වහන්සේගේ ගෙඩි දැකලා තියෙනවනේ? ගෙඩි දැකලා තියෙනවා. මල් දැකලා තියෙනවද? මල් දැකලා නැහැ. ඒක තමයි. බෝධින් වහන්සේ කියන්නේ මේ වෘක්ෂවල වලින් අමුතුම ශාකයක්. ආ. මේ බෝධිය කඳ බෝධිය නිර්මාණය වෙලා තියෙන හැටි, මේ බෝපත්‍ර නිර්මාණය වෙලා තියෙන හැටි උන්නාන්සේ ගිහිලා වැඩ හිටියේ ඒකයි මේ බෝධිය ළඟ. දැන් සත් දිනක් බෝධි පූජා කියන්නේ දින ගානේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. උන්නාන්සේ දින 7ක් එක දිගටම බෝධියට අනිමිස ලෝචන පූජාවක් කරා. වැසි කිලි කියාද? ඈ මට දැන් නිදිමතයි කියලා නිදාගත්තද? දැන් බඩගිනි කිව්වද? එයා කිසිම දෙයක් කරේ නැහනේ. එක දිගටම මේ අනිමිස ලෝචන පූජානාවක් කරා. ඒ බලයෙන් මගේ ගුණ සුව වේවා කියලායි මේ බෝධි පූජාව තියන්නේ. ඒකයි සත් දිනක් 21ක් කියන්නේ. ඒකයි ඒ උන්නාන්සේ ඒ කරපු ඒ ක්‍රියා බලේ දින 7න් උන්නාන්සේ කරපු දින 21ේ බලෙන් උන්නාන්සේ කරපු දින මාස 3ේ බලෙන් ඒ බලයෙන් අපිට ගුණ වේවා කියලා තමයි මේ 7 දිනක් 21ක් ඒවා ගන්න. මේක දන්නේ නැහැ අය ගොඩක් අය. මේවා තමයි ඉතින් ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි. මොකද මේ අපේ ගොඩක් ඉන්න දන්නේ නැති දෙයක් අපි කියලා දෙන එක අපේ යුතුයකමක් ඒක. ඉතින් ඒ දේ අපි අහලා ඉතින් අපිට ඒකට හරියන්න ඉතින් මොකද දැන් යන අර කම්පියුටර් ක්‍රමෙත් එක්කම ටිකක් අමාරු තමයි. ඒ වුණොත් අපේ අර පරණ පැවැත්ම ආපේකත් අපි පොඩ්ඩක් බලන්න ඕනේ. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි. Oh,